සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද දිනේ අපි මේ මාධ්‍යම උපවත්තන ප්‍රධානම කාරණේ තමයි අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ. ඒ කියන්නේ අනාගතයේ සිහින දකින් අපේ ජනාධිපති අන්ඩ්‍රෝ කුමාරගේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ප්‍රකාශයක් කරනවා පාර්ලිමේන්තුව වටකරන්න ගියා කියලා. ඉතින් ඒ වටකරන්න අඬ ගැහුවලු කට්ටියට එන්න කියලා කිව්වලු. ඉතින් මේ තරුණයන්ව කුපිත කරලා කුලප්පු කරේ මේ ලාල්කාන්ත. ඉතින් ඒක නිසා විශේෂම කියන්න ඕනේ අර ජම්මගති යවන්න බෑ, ලකුණු මාරු වුණාට ජම්මගති යවන්න බෑ මේ මිනිසුන්. ඒක නිසා සීනුව සීනුවම තමයි, සීනුව මාලිමාවට පෙරුණාට මේ අයගේ තියෙන ජම්ම පුරුදු මේගොල්ලන්ට අතාරින්න බෑ කිසිසේත්ම. මොකද මේ අය එදත් කරේ රට ගිනි තියෙන එක, අද කරන්නේත් රට ගිනි තියෙන එක. ඒතකොට මේගොල්ලෝ රටේ මේ රටේ ඉන්න මිනිසුන්ව විතරක් අවුරවන විතරක් නෙමෙයි, ජාත්‍යන්තරය පවා අවුරවලා මේ රට අපකීර්තියට පත් කරේ මෙන්න මේ මාලිමාව නොහොත් ජනතා විමුක්ති පෙරමුණ. ඉතින් ඒක නිසා මේ ලාල්කාන්ත මේ කරපු ප්‍රකාශය වෙන යම් කවුරුන් හෝ හරි කරා නම් මේ වෙනකොට ශ්‍රී ලංකා පොලිසිය විසින් කුදලගෙන ගිහිල්ලා අවශ්‍ය නීතිමය කටයුතු කරන. ඉතින් අපි අහනවා ලාල්කාන්තර ශ්‍රී ලංකා පොලිසිය බයද? ඇයි ලාල්කාන්තගේ මේ ප්‍රකාශය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? ඒක නිසා විශේෂයෙන් ඉල්ලීමක් කරන මෙවැනි මේ පිස්සු නටන මෙවැනි පුද්ගලයන්ව වහාම එක්ක සිරගත කරන්න ඕනේ. මොකද මේ මිනිස්සයා කරන්නේ මේ රටේ ඉන්න තරුණ ජනතාව, මේ තරුණයන් වගේම රටේ ඉන්න ජනතාව කුපිත කරමින්, ජනතාව නොමග යාමින් මේ රට නැවතත් මේ ඒ කියන්නේ හිතා ගන්න බැරි තැනකට මේ රට පත් කිරීමේ උවමනාව තමයි මේගොල්ලෝ තියෙන. ඒ නිසා මෙයාලා නිතරම ආසා කරන්නේ ගිනි කෙලි සම්දර්ශන දකින්න. මොකද පහුගිය කාලේ අපිට මතකයි 88 89 කාලේ බස් ගිනි තියලා අපේ රාජ්‍ය ආයතනේ ගිනිබත් කරලා මේගොල්ලෝ ගින්දරෙන් තමයි මේගොල්ලෝගේ සීන දැකේ. ඒ නිසා මේගොල්ලන්ට ගින්දර දකින්න නැතුව නිින්ද යන්නේ නැහැ ලාල්කාන්තට. ඒ නිසා විශේෂම කියනවා එක්කෝ ලාල්කාන්ත ඔය ප්‍රකාශ කරන වෙලාවේ බීලා ඉන්නේ නැති. මොකද අපි දන්නවා ලාල්කාන්ත කියන්නේ මතට ලොල් වෙච්ච මිනිස්සෙක්. ඒක නිසා මේ මතට ලොල් වෙච්ච මිනිසයා විසින් ඔයවැනි වෛරසහගත ප්‍රකාශ තමයි කියන්නේ. ඉතින් ඒක නිසා මේ පාර්ලිමේන්තුව එදා මේ විදියට වට කරලා මේව කරා නම් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ අර බංගලාදේශයේ වගේ පාර්ලිමේන්තුව කුඩු කරලා ගිනි තියලා එවැනි සිදුවීම් වලට තමයි මේගොල්ලෝ ආස. ඉතින් ඒක නිසා මේ ලේසු හොඳ මතින් දුවන මේ මාලිමාවේ දිශාව ඊළඟට කොහෙට හැරෙයිද කියලා අපිට කියන්න බෑ. මොකද ඔය මාලිමාවේ දිසාවල් එක එක දිසාවල් වලට හැරෙන. ඉතින් ඒ නිසා ලාල්කාන්ත වැළුවේ මාලිමාවේ දිසාව හරවගෙන යන පාර්ලිමේන්තුවට, හැබැයි පාර්ලිමේන්තුවට යากන්න බැරි වුණා. මොකද මේ රට ඒ තරම්ට වාසනාවන්තයි. මොකද පෞකාරයන්ට ඒ තැනට යන්න බැරි වුණා. ඉතින් ඒ නිසා මේ රට විශාල හානියක් කරන්න ගිය මේ ලාල්කාන්ත වැනි මෙවැනි කුජීත දේශපාලකයන්ට වහම මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන කියන විශේෂ ඉල්ලීම තමයි අද දින අපි මේ මාධ්‍ය හමුවතුලින් අපි බලාපොරොත්තු වෙන. හෙට දිනේදී මේ සම්බන්ධව පැමිණිල්ලක් යොමු කරන්න බලාපොරොත්තු වෙනවා පොලිස් මූලස්ථානයේ. කාටද විසරිත සහාය දෙන්නේ? මේ පාර සහය. ඉතින් අපි එදත් අදත් හැමදාමත් හිටිය කඳුරේයර තමයි අපි සහය දෙන්නේ. කැරිලා ගිහිල්ලා දැන් නේ පොට්ටුව. කොහෙද? දැන් කට්ටියක් ගිහිල්ලා රනිල් මහත්තයාට. මෙහෙමනේ දේශපාලනයේ ඕනම කෙනෙක් යනවා එනවා. ඉතින් ඒක නිසා ගිය අය එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා මොන දේ වුණත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන්නේ ශක්තිමත් පක්ෂයක්. ඒක නිසා පොදු ජන පෙරමුණේ ගැන විශ්වාසය තියෙන ගමේ ඉන්න ගම්මට්ටමේ ඉන්න මිනිස්සු, ගම්මට්ටමේ ඉන්න ජනතාව තාමත් පොදු ජන පෙරමුණට ආදරේ. ඉතින් ඒ නිසා ගමේ ජනතාව පොදු ජන පෙරමුණ අතහැරලා නැහැ. ඉන්න ලොකු ලොකු ඇමතිගොල්ලෝ මේක අතහැරලා ගියාට සජිත්ව විවේචනය කරන්න නැතේ. ඇත්තටම සජිත් ප්‍රේමදාසව විවේචනය කිරීම අවශ්‍යතාවයක් අපිට නැහැ. මොකද අපි විවේචනය කරන්න ඕනේ වැඩ කරන්නේ නැති මිනිසුන්ව. හැබැයි සජිත් ප්‍රේමදාස කියන්නේ විපක්ෂ නායකයා විදිහට මේ රටට විශාල සේවාවක් පාසල් දරුවන්ට විශාල සේවාවක් කරපු කෙනෙක්. ඉතින් ඒ නිසා සජිත් ප්‍රේමදාසව විවේචනය කිරීමේ උවමනාවක් අපිට ඇත්තරම නැහැ. මොකද ඔහු වැඩ කරන නායකයෙක් බවට අපට පේනවා. සහාය දෙනවද නැහැ ඉදිරියේ? නැහැ, අපි ඉන්න කඳුරේම තමයි අපි ඉන්නේ. ඉතින් ඔහු කරන හොඳ දේවල් කරන ඒ හොඳ දේවල් වලට අපි ඇත්තරම මේ අපේ හරි කමෙන්ට් එක අපි දෙනවා. ඔහුට මෙච්චර ගොඩක් එකතු වෙන්නේ ඔහු හොඳින්දද? නෑ, විපක්ෂ නායකයෙක් විදියට මම දැක්ක, ඒ කියන්නේ මේ දේශපාලන ලෝකෙ මම ඇත්තරම දැක්ක විපක්ෂ නායකයෙක් විදියට සැහැන්ට වැඩ කරන මිනිස්සෙක් සජිත් ප්‍රේමදාස කියන්නේ. ඉතින් ඒ නිසා එතුමාය කරන දේවල් වලට, මොකද දේශපාලනේ තියෙන හැමතිස්සෙම විවේචනය කර කර වෛරසහගත ප්‍රකාශ කරන එක නෙමෙයි දේශපාලනේ තියෙන්නේ. ඒ නිසා හොඳ වැඩක් කරනවා නම් කවුරුන් හෝ දේශපාලකයෙක් ඒක මොන පක්ෂයේ වුණත් හරි හොඳ කෙනාට හොඳ කියන්න අපි ඕන්ලාක කටහරල හොඳයි කියලා කියනවා.